baby so rupiyal 90කට කැලින් baby පොඩි හැමෝටමයි අපි අද මෙතෙන්ට පොලිස් මුලස්ථානට එන්නේ 2023 අංක 3 දරණ මැතිරණ වේදම් නියමන පනත යටතේ සියලුම අපේක්ෂකයන් සහ සියලුම පක්ෂ සියලුම ජාතික ලැයිස්තු අපේක්ෂකයන් තමන්ගේ වියදම් සහ ලැබීම් වාර්තා මැතිරණ කොමිෂන් සභාවට වාර්තා දිය යුතු වෙනවා. ඉතින් ඊට අදාළව පැමිණිලක් කරන්න අපි අද පොලිස් මුලස්ථානට එන්නේ. මෙතන අපි ලැබීම් වාර්තා මේ අවස්ථාවේදී සියලුම පුරවැසියන් හැකියාවක් තියෙනවා මැතිරණ කොමිෂන් සභාව හරහා පරීක්ෂා කිරීමක් ලක් කරන්න. අපි සිදු කරන පරීක්ෂාවේදී අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදම් වාර්තාවේ කිසිම ආකාරයකින් ඒ පනතට අනුකූලව ලබා දිය යුතු රිසිප්ට් නැත්නම් මේ ගෙවීම් තහවුරු කිරීම වලට අදාළ කිසිම ලියවිල්ලක් ඉදිරිපත් කර තිබුණ නැහැ. ඔබට බලන්න පුළුවන් පිටු දෙකක වාර්තාවක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා අපේ ජනතා නියෝජිතයින් නැත්නම් හිටපු ජනාධිපතිට එක් විදිහට මිරට වාල්කීම් සහගතව නීත්‍යානුකූල කටයුතු කළ යුතුයි. මොකද ඔබ දන්නවා මැතිවරණ වේදම් නියමන පනත කියන්නේ විශේෂයෙන් මේ රටේ මැතිවරණ ක්‍රියාවලිය සමබිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් එහෙම නැත්නම් මේ මූල්‍යම සාධක යම් තාක් දුරකට අවම කිරීම වෙනුවෙන් බලපෑම අවම කිරීම වෙනුවෙන් ගෙනාවු පනතක් බොහොම ප්‍රගතිශීලී පනතක්. ඉතින් මේ පනත සක්‍රීය විදිහට පවත්වාගෙන යන සඳහා මේ පනතට අනුකූලව ක්‍රියා කරනවා මේ පාලකයෝ දේශපාලඥයෝ පනතට අනුකූලව ක්‍රියා කරනවාද කියන කාරණය අපි විමසා බැලිය යුතු වෙනවා. ඉතින් එහි එක් පියවරක් තමයි අපි අද ක්‍රියාත්මක කරන්නේ. අපි අද මෙතන පැමිණිලක් ගොනු කරනවා. ඊට අදාළව පොලිසිය ඊට අදාළ ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහි ඉදිරි නීතිමය කටයුතු අපි සංවිධානය විසින් ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අද අපි ගණු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විතරයි. මොකද අපි දන්නවා බැලූ බැල්මට පේනවා මෙහිදී කිසිදු අදාළ ලේකවිල්ලක් කොමිෂමට ලබා දීලා නැහැ කියලා. අනිත් අපේක්ෂකයන්ගේ ලබා දීපු වාර්තාත් අපි ඉදිරියට පරීක්ෂා කරමින් පවතිනවා අපි සංවිධානය විසින්. නෑ අපිට ප්‍රශ්නේ තියෙන්නේ වේදම් කරපු ගණනට වඩා. මොකද ගණන අපි ගණන් කරන්නේ ගණනය කරන එක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. අවම වශයෙන් ඔවුන් ලබා දිය යුතු ලියකියු ලබා දිය යුතුයි. මොකද මොනවටද මේවා වේදම් කරේ මොන ආයතනවලද මේ ගෙවීම් කළේ මේ ආකාරයෙන් ලබා දිය යුතු බවට පනතේ සඳහන් වෙනවා. නමුත් මේ වார்த்தාවේ ඒ ආකාරයෙන් කිසිම වார்த்தාවක් ඒ ආකාරයේ කිසිම අමුණුමක් සඳහන් වෙලා නැහැ. ඔව් මැතිවරණ කොමිෂන් සභාවට තමයි මේ වාර්තා ලබා දිය යුත්තේ. නැහැ අපි මේක පොලිසිය හරහා පොලිසිය විසින් කටයුතු කළ යුතු මූලික පරීක්ෂණ කටයුතු කරලා නීතිපති දෙපාර්තමේන්තුව හරහා මහාධිකරණයක නඩු පැවරීමක් තමයි ඔවුන් සිදු කළ යුත්තේ. ඔයාලගේ ඉල්ලන්නේ මේ පැවිදිල්ලේ නීති ක්‍රියාත්මක කරන්න කියලාද? අනිවාර්යයෙන්ම. කියන්නේ. ඔව් අපි බලාපොරොත්තු වෙනවා මේ පැමිණිලට අදාළව පොලිසිය විසින් අදාළ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන නඩු පැවරීමක් සිදු කරයි කියලා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.